ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි වස්සානයේ සොයා යන වසංගතය කියන මේ ආධ්‍යාත්මික ගමන් මගේ මේ භාවනාත්මක මෙනෙහි කිරීම තුළ කොරෝනා වසංගතය හෙවත් COVID-19 වසංගතය මුළු ලෝකයේම වසාගෙන සිටින මේ අවස්ථාවේ අපි හොයාගෙන යනවා අපි ගවේෂණය කරගෙන යනවා මේ තුල දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් ඉල්ලන්නේ කොමක්ද කියන දේ මේ තුල දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන දේ සහ මේ කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්යාගේ ප්‍රතිචාරය කොමක්ද කියන එක අපි මේ වැඩසටහන් මාලාව පුරාවට අපි හොයාගෙන යනවා අපි පහුගිය සතිය අපි මෙනෙහි කරන්නට යෙදුනා විවිධ අවස්ථාවන් හරහා අපේ විශ්වාසයේ ගමනේ අපි කොතනද නතර වෙලා ඉන්නේ මේ වසංගතයත් එක්ක මේ දුක්මුසු කාල වකවානුවත් එක්ක අපේම ආදරණීයන් මැරෙද්දී අපි බලාගෙන ඉද්දී විනාඩි ගානකින් තප්පර ගානකින් මහා පතාක යෝධීන් අලු බඳුන් බවට පත්වෙද්දී මුළු මහත් විශ්වයේම महा पताक बलधारी निलधारी असरन वेद्दी दवंत राज्यान खडागन वेटेद्दी औंग जीवित वलट उत्तर नेतुव औन हडद्दी वेलपेद्दी मनुष्य बुद्धि मनुष्य दनुम मनुष्य प्रज्ञाव मनुष्य अद्दकीम मे वसंगतेन एहाटे अंड शक्तियक नेतुव अंत असरन तनक वेटिलायद्दी तमाई अपि मे आध्यात्मिक गवेषणय अपि आरंभ करला तियेन्ने මගේ දාබර ප්‍රේමවන්තේනි අපි ගොඩක් වෙලාවට අපි පහුගිය සතියේත් මැනෙහි කරන්නට හේතු වුණා පහුගිය වැඩසටහන් මාලාවවලදීත් දෙවියන් වහන්සේ නැද්ද දෙවියන් වහන්සේට පේන්නේ නැද්ද දෙවියන් වහන්සේ ඉන්නව නම් දෙවියන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැද්ද කෝ දෙයියෝ කොතනද දෙයියෝ කියන දේ මිනිස්සු ප්‍රශ්න කරන්නට පටන් ගත්තා කතෝලික කතෝලික නොවන මිනිසුන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා මගේ දයාබර ප්‍රේමවන්තේනි ඔබ දකින්නට ඇති මේ මාර්තු මාසයේ සිට මේ වන විට කොරෝනා වසංගතයේ තාමත් දෙවෙනි රැල්ලක් හැටියට යද්දී සුදු කතෝලික සභාව පමණයි විශ්වීය මානවයා වෙනුවෙන් ඉස්සරහට ආවේ ආධ්‍යාත්මික අධ්‍යක්ීම තුළ විශ්වීය කතෝලික සභා නායකත්වය පටන් එතනින් පටන්ගෙන පහළට එනකම්ම ආදරණීය මිනිසුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ දන නැමුවේ කතා කරන භාෂාව අදහන ආගම අදහන විශ්වාසය අදහන සත්‍යතාවය අපිට වැදගත් උනේ නැහැ සාන්ත සභාව සැලකුවේ මානව පවුල දෙවියන් වහන්සේ නිර්මාණය කරපු පවුලේ පාපය වෙනුවෙන් සුදු කුරුසේ ඉදිරිපිට මොලින් තලා වැටිලා දෙවියන් වහන්සේට මොර දුන්නා මේ වසංගතය මේ දඬුවම අපෙන් ඉවත් කරන්නටයි කියලා. අපි වැරදි කරපු බව, අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච බව, අපි දෙවියන් වහන්සේගේ හඬ ශබ්දයට අහුම්කම් නොදුන්න බව, හෘද සාක්ෂියේ හඬ ශබ්දයට අහුම්කම් නොදී අපේ ආත්මාර්ථයේ වපුරමින් ආත්මාත්‍රයේ තුල ජීවත් වෙමින් මමත්වයේ ගොඩනගා ගන්නට වැරදරපු වැරදීමේ එක අනිසි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ COVID-19 වසංගතය අපිට දකින්නට තියෙන්නේ. ඒකේ පාර්ශවකාරයන් කවුද කියන එකවත් ඒකේ වරදිකාරයන් කවුද කියන එකවත් නෙවෙයි දැන් අපිට සොයාගෙන යන්නට තියෙන්නේ. එක මිනිස්සෙගේ ආත්මార్థය, එක පිරිසකගේ ආත්මార్థය, මමත්වයේ මුළු ලෝකයක්ම හිර කරන්නට නතර කරන්නට මුළු ලෝකෙම ගමන් මග ආපස්සට වසරකින් වගේ ඇදලා දාන්නට තරම් පාපය ප්‍රබල බව පාපය දරුණු බව පාපයේ ඒ තරමටම මනුෂ්‍ය ජීවිතය විනාශ කරන බව අද වෙනකොට අපි තේරුම් අරගෙන තියෙනවා අද වෙනකොට අපි අවබෝධ කරගෙන තියෙනවා දැන් තියෙන්නේ කවුද වැරදිකාරෝ කියලා හොයලා වැරදිකාරයින්ට දඬුවම් දෙන්නට නෙවෙයි දැන් තියෙන්නේ වැරදිකාරයා කවුද කියලා හොය හොයා ගිහිල්ලා ඒ වැරදිකාරයන්ට හංවඩු ගහන එක නෙවෙයි දැන් තියෙන්නේ මිනිස්යාගේ පාපය නිසා දෙවියන් වහන්සේගේ ආදරය මනුස්ස පවුලට යලිත් ගලාගෙන එන මාවතක් සොයාගෙන එනටයි අපේ ආත්මාර්ථ කාමී ගමන් මඟ අපේ මමත්වයෙන් පිරිච්ච සිතුවිලි බලාපොරොත්තු අපේ ආශාවන් අපේ හැඟීම් මේ සියල්ල අපි ආපස්සට පෙරලන ආපස්සට හරවන අපිව සොලවන අධ්‍යක්ීමකට හැරෙන්නට තමයි
අපිට අද කතා කරන්නේ. ඒසහා දෙවියන් වහන්සේට බැරදිලා නැහැ. දෙවියන් වහන්සේට අමතක වෙලා නැහැ. දෙවියන් වහන්සේට නැසුණාසේ සිටිනවා නෙවෙයි. දෙවියන් වහන්සේ මිනිස්යාගේ නිදහසට අත තියන්නේ නැහැ වගේම ඒ නිදහසේ සීමාව තියෙන තුරාවටම මිනිස්යාට යන්න අවස්ථාව දීලා තියෙනවා. දෙවියන් වහන්සේ කියලා තියෙනවා මෙතනින් එහාට ගියොත් මෙතනින් එහාට ක්‍රියා කරොත් මෙතනින් එහාට ඔබේ ජීවිත ගමන ගියොත් ඔබට වෙන විපාකය මේකයි කියන දේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා. කතෝලික විශ්වාසය තුළ මගේ දයාබර ප්‍රේමවන්තේනි සැඟවුණු පැතිකඩක් නැහැ. වහපු දෙයක් නැහැ. උන්වහන්සේ පහදිලිවම අපිට කියනවා ඔබ වපුරන දේ නෙලන්නේ. ඔබ වපුරන දේ නෙලන්නේ. දැන් මේ මිනිස්යා නෙලන්නේ මිනිස්යා වපුරපු දේ. මේ මිනිස්යා දැන් මේ පීඩා විඳින්නේ වපුරපු අස්සැන්න නොගැලපෙන දේ නිසායි. ඒ නිසා දෙවියන් වහන්සේගේ පැත්තට දෙවියන් වහන්සේගේ පාර්ශවයට මේක ඇඟිල්ල දික් කළා මිනිස්යාට පිලාත් වගේ අත හොද ගන්නට බෑ මගේ දයාබර ප්‍රේමවන්තයනි. ඒ නිසා අපි පුංචි රටක් හැටියට ශ්‍රී ලංකාවේ කෝටි දෙකකට ආසන්න ජනතාවක්. අපි මුළු විශ්වය අරගෙන බැලුවාම අපි අබෑටයක් වගේ පුංචි රටක්. නමුත් අපිටත් වගකීමක් තියෙනවා මෙතන. අපි ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට ශ්‍රී ලාංකීය ජන සමාජයක් හැටියට කිතුනු බොදුනු මුස්ලිම් හින්දු මේ අපි හැම කෙනෙකුටම යම් වගකීමක් තියෙනවා මේ වසංගතයේ පිළිබඳව. ඒ නිසා අපි හැම කෙනෙක්ම වගකිය යුතුයි. ඒ නිසා අපි රටක් හැටියට අපි ජාතියක් හැටියට අපි ජනතාවක් හැටියට අපිට බෑ කියන්නට අපි මේ කොවිඩ් 19 වසංගතයේ රටක් හැටියට අපි පරිස්සම් වුණා. අපේ මැරුණේ මෙච්චරයි 13 දෙනයි. අපේ මැරුණේ අපේ මේ අපේ රෝගීන් තත්ත්වයට පත් වුණේ 2000 ගාණක් 3000 ගාණක් කියලා අපිට අනිත් රටවල් එක්ක සාපේක්ෂව අපිට බලන්නට බෑ. ඒ කොහේ හරි රටක මැරෙන්නේ කොහේ හරි රටක පීඩා විඳින්නේ කොහේ රටක අසරණ වෙලා ඉන්නේ ඒ රට ලොක්ඩවුන් වෙලා තියෙන්නේ මුළු මානවයාගේම පාපයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා පෞද්ගලිකව මම කරන පාපය සමාජගත වෙද්දී පෞද්ගලිකව මම කරන පාපය සැලසුම් කරද්දී මම හිතන්නට ඕනේ මේ විශ්වීය අත්දැකීමක් වෙන. මොකද මම මේක සමාජගත කරද්දී ඒක මුළු සමාජයටම ගිහිල්ලා සමාජ ව්‍යසනයක් බවට පත් වෙද්දී ඒක ජාතික ජාත්‍යන්තර විවේචනයක් බවට පත් වෙද්දී විශ්වීය ව්‍යසනයක් බවට පත් වෙද්දී මට හිතෙන්නේ නෑ මට දැනෙන්නේ නෑ මට අවබෝධ වෙන්නේ නෑ මේක මෙච්චර දරුණු වෙයි මේක මෙච්චර බරපතල වෙයි මේක මෙච්චර මිනිස්යාගේ ජීවිතයට බලපායි කියලා. එනිසා මම සමහර විට පාපේ හිමිකාරයෙක් හැටියට පාපේ නිර්මාතෘවරයෙක් හැටියට පාපේ අයිතිකාරයෙක් හැටියට මම මගේ නිදහස උපරිමයෙන් මම පාවිච්චි කරලා මම පාපයත් එක්ක ජීවත් වෙද්දී මට අමතක වෙනවා මගේ පාපය මම පමණක් හිර කරන්නේ නැහැ කියලා මගේ පාපය මගේ දෙනෙතට පමණක් කඳුළු ගේන්නේ නැහැ කියලා මගේ පාපය මගේ හදවත විතරක් රිදවන්නේ නැහැ කියන එක මට අවබෝධ වෙන්න ඕනේ. මොකද මගේම පුංචි පාපය මගේම ආත්මార్థය මුළු විශ්වයක්ම රිදවන නිසා හඬවන නිසා. එනිසා මගේ දයාබර ප්‍රේමවන්තේනි අපි උත්සාහ කරන්නේ මේ වස්සානේ සොයන වසංගතයේ කියන මේ ආධ්‍යාත්මික චාරිකාව තුළ මෙන්න මේ මිනිස්යාගේ සැඟවුණු ව්‍යාකූල ආධ්‍යාත්මිකත්වය දෙවියන් වහන්සේ ඉදිරියේ යලිත්වාරක් ආවර්ජනය කරන්නටයි. මිනිස්යාගේ මේ සැඟවුණු පෞකාර පාපිෂ්ඨ ජීවිත රටාව දෙවියන් වහන්සේ ඉදිරියේ ආයසරයක් ආවරණේ නිරාවරණය කරගන්නට. ඉතින් මෙන්න මේ අත්දැකීමටයි අපි මේ වැඩසටහන් මාලාව තුලව අපි යන්නේ. මේ ගමන මේ අත්දැකීම අපිට මනුෂ්‍ය මට්ටමින් අද වෙනකන් උත්තරයක් නැති වෙලා තියෙනවා. අද වෙනකන් අපිට උත්තරයක් නැහැ. මනුෂ්‍යයා වෛද්‍ය වශයෙන් වෛද්‍ය විද්‍යාව තුළ මනුෂ්‍යයා කොච්චර දියුණු වුණත්, බුද්ධිමය අතින් මනුෂ්‍යයා කොච්චර දියුණු වුණත්, මනුෂ්‍යයා හඳ තරණය කරත්, මනුෂ්‍යයා අඟහරු ලෝකේ තරණය කරත්, මනුෂ්‍යයා විශ්වීය තියෙන දේවල් එක්ක ගනුදෙනු කරන්නට උත්සාහ කරත්, නමුත් මේ වසංගතයට අද තාම නිසි උත්තරයක් අපිට ලැබිලා නැහැ. තාම ඒකට ප්‍රතිකාරයක් අපිට හොයාගන්න නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ මීට වඩා අභියෝග වලට මනුෂ්‍ය ඉදිරියේදී මුහුණ දෙයි. මීට වඩා ප්‍රශ්න මිනිස්යාට නමුත් අද දැවෙන ප්‍රශ්නය මෙන්න මේකයි.
එනිසා අපිට මේ දේශ බලන්නට තියෙන්නේ අපේ විශ්වාසයේ දැසීම් විශ්වාසයේ අද්දකීමේ විශ්වාසයේ ගමන තුලයි අපිට දකින්නට තියෙන්නේ. ඒ නිසා මගේ දයාඹර ප්‍රේමවන්තේනි අපි කතෝලිකයන් හැටියට අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ਸਰව බලධාරීත්වය උන්වහන්සේගේ ජීවමාන බව උන්වහන්සේට සියල්ල කරන්නට පුළුවන් කියන දේ. නමුත් අපි ඒක විශ්වාසය කොච්චර දුරට අපි විශ්වාස කරනවද? අපිට විශ්වාස කරන්න පුළුවන්. අපිට කෙනෙකුට අපි ළඟට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් මම ආ විශ්වාස කරනවා කියන වචන විශ්වාස කරනවා. නමුත් මම ඒක මේ වචනේ කියලා මම ඒ පැත්තෙන් අනිත් පැත්තට ගිහිල්ලා මම හිතනවා නම් එයා කියපු වචනේ ඇත්තටම මට විශ්වාස කරන්න පුළුවන්. ඔය ඇත්තක්ද කිව්වේ? ඔය සත්‍යයක්ද කිව්වේ? එයාගේ අතීතයේ මේ විදියයි. යාළුවා එයා ගැන මට කිව්වේ මේ විදියයි. ඒ නිසා එයාගේ වචනේ මම විශ්වාස කරනවා කියුවාට සමහර විට ඔය මොන හරි ගේමක් දෙන්න වෙන්න පුළුවන්. ඔය ඔය කතා කරන්නේ කියන දේ मनुष्य दुर्वलकम एक मनुष्य स्वभाव नमुत अपे विश्वास आत्मा दयाहर प्रेम वे समहटे सेवेन्नट पुलवा अभी क्वच्चर याज्ञाकोच्चर भावनाक अभी विश्वास विश्वास करवेनकाने विश्वास विश्वास करनट अवहम एक विश्वास अद्यकी मवट मम अद्यम ये अद्यकी मगे विश्वास तहवुकेम ये सबबिन्म विश्वास අද්දකීමක් බවට ස්ථීර වෙනවා. අන්න එතනයි අපිට පුළුවන් වෙන්නේ. අන්න එතනයි අපේ විශ්වාසයේ පළදරන අද්දකීම අපිට ලැබෙන්නේ. එසේ නැත්නම් අපේ විශ්වාසය තුළ අපිට උත්තරයක් නැති වෙන්න පුළුවන්. ඒකයි උන්වහන්සේ කියේ ඔබ යම්කිසි විශ්වාසයකින් මේ කන්ද මෙතනින් ගැලවිලා වෙන තැනකට යත්වා කිව්වොත් එසේ වෙනමයි කියලා. අපි විශ්වාසයේ ජනතාවක් අපි විශ්වාසයේ සභාවක් අද අපිට පුළුවන් වෙලා තියනවාද මේ කන්ද මෙතනින් ගෙනිහිලා තව තැනක පතිත වේවායි කියන එසේ කියන්නට අපිට පුළුවන් වෙන්න පුළුවන් අපි අහලා ඇති අපි දැකලා ඇති අපි කතා කරලා ඇති නමුත් මා තුළ ඒ විශ්වාසයේ තහවුරු නොවනවා නම් අපි කතා කරන විශ්වාසයේ හුදෙක් වචන මාත්‍රවලට පමණක් සීමා වෙනවා හුදෙක් අපේ දෛනික ජීවිතයේ සම්ප්‍රදායන් වලට පමණක් කියලා වෙනවා හුදෙක් අපේ ජීවිතේ තවත් එක් කතාවක් පමණක් බවට පත් වෙනවා ඒ නිසා අපිට මේක ඇත්තක් කරගන්න ඕනේ මේක සත්‍යයක් කරගන්න ඕනේ මේක සහතික වශයෙන් වෙන්න අපි දැක්ක ගිය සතියේ පේදුරුගේ අද්දකීමත් එක්ක පේදුරු ජලය මත ඇවිදගෙන යද්දී ස්වාමින් වහන්සේ ඔහුට අඬ ගහදී ස්වාමින් වහන්සේ එද්දී ඔහු මුලදී බය වුණා මේක අවතාරයක් කියලා විශ්වාස කරේ නැහැ ක්‍රිස්තුස් වහන්සේට මේ දේ කරන්නට පුළුවන් උන්වහන්සේ ජලයට අධිපති ආන උන්වහන්සේ ගින්නට අධිපති ආන උන්වහන්සේ සුළඟට අධිපති ආන උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාන කියන මේ මහා අද්දකීම පේදුරු අහලා තිබුණට පේදුරුට දැනෙලා තිබුණේ නැහැ. ඒ විශ්වාසය විශ්වාස කරේ නැති නිසා පේදුරු දැක්කේ ස්වාමින් වහන්සේ ජලය මතින් එද්දී හරියට අවතාරයක් එනවයි කියලා. ඒ කියන්නේ පේදුරු ක්‍රිස්තුස් වහන්සේට වඩා අවතාරයක් ගැන විශ්වාස කරා. ක්‍රිස්තුස් වහන්සේගේ දහමට වඩා අවතාරයක් පිළිබඳව බලයක් තියෙන බව විශ්වාස කරන නිසා තමයි උන්වහන්සේ අවතාරයක් හැටියට දැක්කේ. ඒ සමග දයාබර ප්‍රේමවන්තේනි පේදුරු උන්වහන්සේ හඳුනාගත්තට පස්සේ ඌ ගොඩාක් සන්තෝෂ වෙනවා. අපිටත් තියෙන පේන විශ්වාසය කවුරු හරි කරන දේ කරන කවුරු හරි කියන දේ කියන කවුරු හරි කියලා දීපු කවුරු හරි ලියලා දීපු කවුරු හරි print කරලා දීපු යාඥාව තමයි අපේ ජීවිතේ විශ්වාසය වෙලා තියෙන්නේ. මම ඒව නරකයි කියනවා නෙමෙයි ඒව වැරදි කියනවා නෙමෙයි ඒව බැහැර කරනවා නෙමෙයි නමුත් ඒ හැම දෙයක්ම මට උදව් වෙන්නට ඕනේ මගේ විශ්වාසය විශ්වාස කරන්නට මගේ විශ්වාසය විශ්වාස කරන්නට තමයි සභා සම්ප්‍රදාය තියෙන්නේ සභා සම්ප්‍රදාය තුල සභා ඉතිහාසය තුල අතීත අපේ මුතුන් මිත්තන් අතීත අපේ වීරෝදාර ප්‍රාණ පරිත්‍යාග වරුන් අපේ අපෝස්තුරු වරුන් අපේ දිවසි වරුන් අපිව රැගෙන යන්නේ ඒ විශ්වාසයේ ගමන මා තුල තහවුරු කරන්නටයි එහෙම නැතුව ඒ සම්ප්‍රදාය ජීවිතේ කරගෙන ඒ සම්ප්‍රදායට යට වෙලා සම්ප්‍රදායට හිර වෙලා සම්ප්‍රදායට කොටු වෙලා මගේ විශ්වාසයේ හිර වෙච්ච කොටු වෙච්ච මුද්‍රණය කරපු පොතකට සීමා වෙනවා නම් මට මගේ ජීවිතේ ප්‍රතිහාරය කියන එකවත් මට මගේ ජීවිතේ මෙවැනි අභියෝගයක් හමුවේ මට මගේ විශ්වාසය ප්‍රායෝගික කරන්න ලැබෑ. පේදුරුට උනේ ඒකයි. පේදුරු ස්වාමීන් වහන්සේත් එක්ක ගියා. උන්වහන්සේගේ ප්‍රතිහාරයන් දැක්කා. උන්වහන්සේගේ දේශනා ඇහුවා. නමුත් පේදුරුගේ විශ්වාසය විශ්වාස කරන්නට ඒක ප්‍රමාණවත් මදි වුන නිසා පේදුරු උන්වහන්සේ දැකපු ගමන් කිව්වා ස්වාමිනී මාත් කැමැතියි ඇවිදින්නට මේක උඩ ඇවිදිද්දි කොච්චර ශෝක්ද මිනිස්සු බලන් ඉන මිනිස්සු පුදුම වේවි
එනිසා මම ජලය මත ඇවිදිද්දි මිනිස්සු පුදුමාකාර විදියට හිතන්නට පටන් එනිසා වහන්සේ මටත් කියන්නකෝ මේ ජලය මත ඇවිදින්න උන්වහන්සේ කිව්වා පේදුරු ඔබට මතක ඇති අපි මෙනෙහි කළා පේදුරු ඔබටත් පුළුවන් එන්න මමත් අදහන්නේ ඔබත් අදහන්නේ මමත් මැව්වේ ඔබත් මැව්වේ එකම දෙවියන් වහන්සේ එකම අද්දකීම තුල ඉන්නේ ඒ ස්වර්ගීය ලක්ෂණ ස්වර්ගීය වයන් වහන්සේගේ අද්දකීම තුල ඉන්නේ මට ජලය මත ඇවිදින්න පුළුවන් නම් මේ විශ්වාසය විශ්වාස කරලා ඔබට ජලය මත ඇවිදින්නට බැරි මේ විශ්වාසය විශ්වාස කරලා ඇයි ඒ නිසා පේදුරු එන්න පේදුරු මහා සතුටකින් ප්‍රීතියකින් ජලයට පැනලා උන් වහන්සේ දෙස බලාගෙන යද්දී චණ්ඩ මාරුතේ හැමද්දී සුළඟ එද්දී මුහුද චංචල වෙද්දී පේදුරුගේ විශ්වාසය බිඳිනවා පේදුරු ගිලෙන්නට යද්දී මහා හඬින් කෑ ගහනවා පේදුරු කෑ ගහනවා ස්වාමීන් වහන්සේට කියලා ස්වාමිනී මාව බේරගන්න ස්වාමිනී මට උත්තර නෑ මං ගිලෙන්න යන්නේ මං මැරෙන්න යන්නේ මං අවතාරයක් දැන් විශ්වාස කරලා තියෙන්නේ මම දැක්කෙත් ඉස්සලා අවතාරයක් ඒ නිසා ස්වාමිනී මාව බේර ගන්නට ඒ කියලා පේදුරු කෑ ගහද්දී උන් වහන්සේ පේදුරුගේ අත අල්ලලා උන් වහන්සේ පේදුරුට කියන්නේ පේදුරු නුඹගේ විශ්වාසය මෙච්චර හීනද නුඹ මාත් එක්ක ආපු ගමන මෙච්චර తాවකාලික උනේ කොහමද මම සදාකාලික දෙයක් දුන්නේ මම ස්ථීර වූ දෙයක් දුන්නේ නුඹේ විශ්වාසයේ තහවුරු කරන නුඹේ විශ්වාසයේ ස්ථීර කරන විශ්වාසයේ ගමනක නිරත වෙන්නටයි මම නුඹට ආරාධනා කරේ මම නුඹව රැගෙන ගියේ පේදුරු නුඹට බැරි වුණාය විශ්වාසයේ ගමන ඇතුල් වෙන්න නුඹට බැරි වුණා මේ අද්දකීම බිඳ දරා ගන්නට ඇයි එච්චරකට නුඹේ විශ්වාසයේ හීන मगे दयाबर प्रेमवान मे कोरोना वसंगते अतेक मे मुलू महत् लोकेम हिरवेलाइन विलावे सियाल अहिमी वेलाइन विलावे व्यापार खड़ागन वेटलतीन विलावे गोवितन खड़ागन वेटलतीन विलावे पुंची मुदलालिगे बड़े पार वेदिलतीन विलावे पल्ली पंसल वहलतीन विलावे राज्य तंते संपूर्ण हिरवेला ब्लॉक्वेलातीन विलावे අද අපේ විශ්වාසයේ දෙස බලලා ස්වාමින් වහන්සේ අහන්නේ නැද්ද ඔබේ මගේ නම කියලා මගේ දුවේ පුතේ නුඹේ විශ්වාසයේ ඔච්චර හීනද මගේ දුවේ පුතේ මේ විශ්වාසයේ මෙච්චරකටම ඇයි හැල්ලුවට ලක් කරලා තියෙන්නේ අද අපි මේ වට උත්තර හොයන්නේ කොහොමද මගේ දයාබර ප්‍රේමවන්තේනි අද අපි කොච්චර නම් දේ කරත් කොච්චර අපි යාඥා කරලා තියෙන අපි බාර වෙලා තියෙන අපි යාඥා කරලා තියෙන මොර ගහලා තියෙන අපි දැක්කා සුදෝතම පියතුමා තනියම වතිකානු චතුරස්‍රයේ ඇවිදගෙන ඇවිල්ලා සුද්ධ කුරුසේ ඉදිරියේ මොණින් තලා වැටෙද්නේ තෙමි තෙමි ඇවිල්ලා සකලවිද මානවයාගේම පාපය කුරුස පාමුලට ගෙනල්ලා අපගේ සභා නායකයාණන් මුළු සමස්ත මානවයාගේම පාපය වෙනුවෙන් කුරුසේ ඉදිරියේ මොණින් තලා වැටිලා සමාව ගත්තේ අපි ඒ අද්දකීම තුළ ජීවත් කරවන්නටයි එසම මගේ දයාබර ප්‍රේමවන්තේනි අපි තවත් తాවකාලික අද්දකීමක් ලබන සිද්ධියක් කරගන්නේ නැතුව මේ 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 කොරෝනා වසංගතය මේ COVID-19 මේ තුල මගේ විශ්වාසයේ කොයි විදියටද තහවුරු වෙලා තියෙන්නේ අද මේ වන විට මම හිර වෙලා ඇති මං ආර්ථිකව කඩාගෙන වැටිලා ඇති මගේ ලෙඩ රෝග වැඩි වෙලා ඇති මගේ ගෙදර ප්‍රශ්න වැඩි වෙලා ඇති මගේ ව්‍යාපාරය ගැන මට හිතන්නවත් බැරුව ඇති මට හිතනකොට පිස්සු හැදෙනවා ඇති මගේ මං හිතන හැම වෙලාවෙම මගේ ජීවිතේ මට එපා වෙනවා ඇති ප්‍රශ්න වේදනාවන් දිගින් දිගටම අපි දැක්ක ගිය අවුරුද්දේක පාස්කු ප්‍රහාරයේ ඒත් එක්කම අපේ රටක් කරේට අපි ගොඩාක් පිටිපස්සට ගියා අපගේ සංචාරක ව්‍යාපාර කඩාගෙන වැටුණ අපගේ පල්ලි වහන්නට සිද්ධ වුණා තාමත් අපේ යාඥාවන් අපේ දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නේ ආරක්ෂාව යටතේ රටේ පවතින ඒ තරමට අපේ මනස කඩාගෙන වැටුණා අපිට තියෙන අවුරුදු 30ක යුද්ධයක අද්දකීමක් මානසිකත්වය අපි ජාතියක් හැටියට අපි අරගෙන බැලුවා මගේ දයාබර ප්‍රේමවන්තයනි දිගින් දිගටම දෙවියන් වහන්සේ මේ ජාතිය සොලවන මේ ජාතිය අවදි කරන අද්දකීමකට අරන් ඇවිල්ලා තියෙද්දි අපි ඇත්තටම අවදි වෙලා දින්නේ අපි ඇත්තටම දෙවියන් වහන්සේ මොනවද මේ තුල කියන්නේ පාස්කු ප්‍රහාරය තුල උන්වහන්සේ මොනවද අපිට කිව්වේ අපේම අහිංසකයන් මරද්දී පල්ලියක් තුල ජීවත් වෙන්නේ පල්ලියකට පන්සලකට එන්නේ සිත නිවා ගන්නටයි සිත නිවා ගන්නටයි පන්සලකට පල්ලියකට ඇවිල්ලා දෙවියන් වහන්සේ හමු වෙලා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ගන්නට දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබූ සැනින්ම ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට කැඩිලා යද්දී
දෙවියන් වහන්සේ මොනවද අපිට කියන්නේ කියන දේ අපි සමහර විට හරියට අවබෝධ කරගත්තේ නැහැ මගේ දයාබර ප්‍රේමවන්තයින්. ඊට හරියටම අවුරුද්දයි. ගේ පාස්කුවේ ඉඳන් මේ පාස්කුවට එනකොට හරියටම අවුරුද්දයි. පෙබරවාරි මාසෙ මෙන්න අපිට අහන්න ලැබෙනවා කොරෝනා වසංගතයක් ගැන, COVID-19 වසංගතයක් ගැන. අපි දැකලා තිබුණේ නැහැ, අපි අහලා විතරයි තිබුණේ වසංගතයක් ගැන. සුදෝ බයිබලයේ තුල අපිට වසංගත ගැන අපි අහලා තිබුණා. නමුත් අපි අත්දැකලා තිබුණේ දැන් අපි දන්නවා විශ්වීය ජනතාවක් හැටියට වසංගතයක් කියන්නේ කොමක්ද කියලා. තාමත් පීඩා විඳිනවා, තාමත් අසරණ විඳිනවා. මේ පීඩාව තුල, මේ අසරණකම තුල, මේ තනිකම තුල, මේ ජීවිතේ නතර වෙලා තියෙන තැන ඉඳලා අපිට හිතන්නට තියෙන්නේ දෙවියන් වහන්සේ ඇයි මේ ලෝකේ නතර කරේ කියන එකයි. දෙවියන් වහන්සේ ඇයි මේ ලෝකේ නතර කරේ කියන තැන අපි හිතමු. අපේ විශ්වාසයේ ගමන තුල ඔන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නතර වුණු තැනින් එතර වෙන්නට. හමු වෙමු අපි තවත් සතියකින් ඒ එතර වෙන තැන කොතනද කියලා. සම්බන්ද අපි කඳු නොලෙන් මුනුම් පරානගෙන තුනිල දිය සබඳ අපි කඳු නොලෙන් මුනුන් පරානගෙන සුනිල දිය දහරෙන් මුතම කඟකට වැටෙන සබඳ අපි කඳු නොලෙන් මුනුන් පරානගෙන සුනිල දිය දහරෙන් හිතම ගඟකට වැටෙන